මංතන්නේ ඒවිදි අතුරු තහනමක් ඉදලා තියෙනවනම් මේ කටයුතු කරගෙන යාම සඳහා වැඩබලන පොලිස්පතිවරයෙක් ඉදිරියේදී පත් කරයි. ඒ අනුව අපිට ඒ පත් කරන පොලිස්පතිවරයා සමග අදාළ කටයුතු කරගෙන යනවා. මේ අතර මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා මෙන්ම ෆෙඩරල් සංවිධානයේද පෙන්වා දෙන්නේ පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පැන වූ අතුරු තහනම් නියෝගය මැතිවරණයට බාධාවක් නොවන බවයි. එය විභාග කළා දෙනකම් වත්මන් පොලිස්පතිවරයාට ඔව් කලින් ධර්ම සිටි තන්ත්‍ර දරන්නත් පුළුවන්. ඒ එක්කම අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් යටතේ රට ආණ්ඩු කරනවා නම් වැඩබලන පොලිස්පතිවරයෙක් යටතේ ඡන්දය තියෙන එක මා දන්නේ. ඒ වගේම වැඩබලන පොලිස්පතිවරයෙක් අනිවාර්යයෙන්ම ඉදිරි දින කීපය තුළ ඒ සඳහා කෙනෙක් පත් අත්‍යවශ්‍ය මැතිවරණ ක්‍රියාවලිය මේක අනිසි බලපෑමක් එල්ල කරයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් පැනවීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥින්ද අදහස් පළ කළා. ඉතින් පොලිස්පතිට අතුරු තහන් නියෝගය පැනවෙනවා කියන එක 아무තු දෙයක් නෙමෙයි. මේක ඇතුලින් තියෙන එක දේ තමයි අපේ රටේ ජනතාවට රටේ නීතිය පිළිබඳව යම් විශ්වාසයක් බිඳවැටලා තිබ්බනම් ඒ විශ්වාසය තහවුරු කරගන්න පුළුවන් අවස්ථාව තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ ජනාධිපතිතුමයි සම්බන්ධයෙන් තීන්දුවක් ගණේවි මොකද කරන්න කියන එක. විශේෂයෙන්ම මේ දේශබන්දු තෙන්නකොන් නැතුමා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාවෙන් තමයි එතුමා පත් කරේ. ඉතින් මට නම් නීතිඥයෙක් හැටියට කිසිම වරදක් ඒකේ පේන්නේ නැහැ ඒ පත්වීමේ. ඒත් අධිකරණයේ තීරණය වෙලා තියෙන්නේ ක්‍රමවේදයේ වැරදි කියලා. ඒ අනුව අධිකරණය කියලා තියෙනවා ඒක නිවැරදි කරන්න කියලා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුවේ කියපු විදිහට කටයුතු කරන්න ඕනේ. වෙන දෙයක් නැහැනේ අපිට කරන්න. රටේ නීතිය අද ක්‍රියාත්මක වෙනවා කියන එක පැහැදිලි. අපි ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන් ආය පොලිටිකල් ගිමික්ස් මේකෙන් දාන්න ලෑස්ති වෙන්න එපා. අපි කොහොමත් අධිකරණයට ගරු කරන ආණ්ඩුවක්. ඒ වගේම අධිකරණයට ඇඟිලි ගහන්නේ. දැන් හැමෝම ටිකක් කලබල වෙලා තියෙනවා. ජනාධිපතිතුමා වටේට දැන් රැල්ල හැදීගෙන එනවා. ජනාධිපතිවරණය නියමිත කාලෙදි පැවැත්වෙනවා. එච්චරයි.